කියද? අසූ පහට වැඩි. මේකට 11ක් එකතු කරාම කියද? 85ට 11ක් එකතු කරාම කියද? ආ 85 85ට මයික් එකට කියන්නේ 85ට 11ක්. 97යි. ආ 96යි 96. 96% ප්‍රතිශතයක් මේ සීසන් එකේ වැඩිම ප්‍රතිශතය 96ක්. රුවන් දිල්මි ගණන් වලට S එකක්ද තියෙන්නේ? එච්චර ඒකෙලි හිතුවේ නෑ සර්. ඒ කියන්නේ 11ක් කිව්වම බැලුවා එච්චර කොහොමද කියලා. රයිට් මෙච්චරයිද? සාරංග අපි කලින් තරඟකාරී නිරාශයට කිව්වා අඩුපාඩු ටික. වේදිකාවට බය වුණා. ඒ මොනවද රියක්ෂන් නෑ. මං හිතනවා දිල්මි ඒ ටික හොඳට අහගෙන හිටියා. සූක්ෂම ලෙස ස්ට්‍රැටජික් වෙලා තැනට ආවා. ඒ අඩුපාඩුකමත් ඔක්කොම ඔළුවේ තියාගෙන ඇවිල්ලා ලස්සනට වැඩේ කරා. මම හිතනවා වේදිකාවට පාළුවක් නැහැ, ගීතෙට පාළුවක් නැහැ, බලන අයට ඔඩියන්ස් එකට පාළුවක් නැහැ. මම හිතනවා වැඩිපුරත් එක්ක ආවා තරගෙන් ඉස්සරහට ගියාට පස්සේ. අද විතරක් නෙවෙයි රුවන් දවසක් කිව්වනේ මේගොල්ලෝ මේ ඩාන්සින් ක්ලාස් එහෙමත් යන්න ඕනි කියලා. ඒකත් අහගෙන ඉඳලා තියෙනවා. දැන් තමයි මට මතක් වුණේ. නියමයි. සුබ පතනවා. Thank you sir. නිරෝෂ. දිල්මි ඇත්තට මම ඒ වයිබ් එකට හරි කැමති. දිල්මි එනර්ජි එක, ඒ වාගේ තියෙන හැපි වයිබ් එක. ඒ කියන්නේ මේ ගීතේ පුරාවටම තියෙන ආදරය සහ සතුට. ඉතින් ඒක දිල්මිගේ මූණෙන් සහ ඉරියව් වලින් සියලු දේවල් වලින් හරිම ලස්සනට පෙනුණා. සහ ගීතය ගත්තමත් ඔයාගේ හඬට ගැළපෙනවා ඒ ගීතය අනිවාර්යයෙන්ම. ඔයාට යන්න පුළුවන් පරාසය ඇතුලේ ඒ යන වේරේෂන්ස් ටික, ඒ සියලු දේවල්. හැබැයි මේ එක දෙයක් කියන්නේ මේ ගීතය හුස්ම ගන්න තැනක් නැති තැන් තියෙනවා. ඒ කියන්නේ මේ ගීතය හරිම අමාරු තැන් තියෙන එක දිගට ගායනා කරන් යනකොට වේරේෂන්සුත් එක්ක. නමුත් දිල්මි ඒක ලස්සනට අර නර්තනයත් කරන ගමන්, ගායනාත් කරන ගමන්, අනිත් දේවල් අර කියපු සියලුම දේවල් කරන ගමන් ගායනාවත් ඒ විදිහටම, يعني ඒ ගීතයට 100ට සෑහෙන ප්‍රමාණයක් හරි විදිහට ගායනා කරන්න උත්සාහ කරා. මම ඒකට මම මාර්ගයෙන් තී එනර්ජි එකට. Thank you miss. දිල්මිත් වයිල්ඩ් කාඩ් එකෙන්ද ආයෙන්නේ? තවත් වයිල්ඩ් කාඩ් තරගකාරණයක්. මම කල්පනා කරගෙන හිටියේ මේ ඇත්තටම මේ සීසන් 4ෙම මේ විදිහ ලකුණු ප්‍රමාණයක් ගත වෙනක ඉන්නවද කියලා. 96 මම හිතන්නේ වැඩිම. 96 මේක මම හිතන්නේ වැඩිම ලකුණු ප්‍රමාණය. ෆයිනල් එක අතෑරියහම. ඔව්. ඇත්තටම I think ඒක ඇචීව් කරුවා. ලස්සන්ටම වැඩේ. මොකද වයිල්ඩ් කාඩ් එකකින් ඇවිල්ලා මෙවැනි ලකුණු ප්‍රමාණයක් එක්ක සහ මේ දැන් ඒ ගීතය අර නිරෝෂ කිව්වාගේ ඒක අර මෙහෙම ටට 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 ගාලා කියන්නේ කියන්නේ යන්න තියෙනවා. ඉතින් එව්වත් එක්ක ඒකේ ඔක්කොම පර්ෆෝමන්ස් එක මරු. ඔක්කොමත් එක ඉතින් පුතා වැඩේ කරගත්තා. එහෙනම් ජය වේවා. God bless you. Thank you. රුවන් එදා කළු අස්සය ගැන කිව්වා. දැන් අපිට කළු වෙළඹකුත් ඉන්නවා. හරි. දැන් කාටද ඕනේ ටීම් එකට? රුවන් නිරෝෂ දැන් රන් මනාපත් නැහැ නිරෝෂ. මම හැමදාම ඉල්ලන ඕනේ සාරංග. නිරෝෂ අතරමං වෙලා ඉන්නේ. රන්මනාපත් නැතුව ඉන්නේ. ඔව්. හුල්ල හුල්ල ඉන්නේ. මෙහෙම එනවා අත යනවා.